ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දශකයකට වැඩිය නැත්නම් අවුරුදු 12ක් 13ක් විතර එක දිගටම ටෙස්ට් ආරම්භක පිතිකරුවා විදිහට කටයුතු කරපු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් බෝන අවසාන පකිස්තාන තරගාවලිය නැත්නම් අවසාන ටෙස්ට් තරගයත් එක්ක සමුගත්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. ඉතින් ඊට පස්සේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ තමයි ටෙස්ට් ආරම්භක පිතිකරුවා බවට පත්වන්නේ කවුද? ඒ වගේම එක් දින ආරම්භක පිතිකරුවා බවට පත්වන්නේ කවුද කියන කාරණේ. ඉතින් මේ වන විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක අවුරුදු 35ක් විතර වෙනවා. ඉතින් ස්මිත්ටත් තව වසර කිහිපයක් ඔහු ක්‍රීඩා කරයි අනිවාර්යෙන්ම. එතකොට ඔහුට මෙම ස්ථානය ලබා දීමට තේරීම් කමිටු ප්‍රධානියා සූදානම් නැත්නම් තේරීම් කමිටුව සූදානම් කියලා ජෝර්ජ් බේලි කියලා තියෙනවා මාධ්‍යයට. ඉතින් ස්මිත් ටෙස්ට් තරඟ 105ක් ක්‍රීඩා කරලා තියෙනවා. 9514ක් ලකුණු ලබාගෙන සාමාන්‍ය 58යි ශතක 32යි අර්ධ ශතක 4යි. ඉතින් ඔබ දන්නවා ටෙස්ට් ශතක ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් තමයි ස්මිත් කියන්නේ මේ වන විට. ඉතින් ඔහුට හොඳ අවස්ථාවක් වෙනවා තවත් ඔහුගේ ශතක ප්‍රමාණය වැඩි කරගන්නට ආරම්භක පිතිකරුවා විදිහට උස්මාන් කවාජත් එක්ක ඇවිල්ලා. ඉතින් එතකොට ස්මිත් තනිකර මැද පෙළ තමයි බලාගත්තේ නැත්නම් ඒක පවුරක් වගේ ඔවුන්ගේ කණ්ඩායමේ ස්මිත් සෑහෙන සේවයක් ඔය මැද පෙළට සිද්ධ කරා. එතකොට ඒ තැන ගන්නේ කවුද කියන එක තමයි ඊළඟට එන ප්‍රශ්නය. එතකොට ඒ තැන ගන්නට යන්නේ දෛවෝපගත යෝවුන් ක්‍රීඩකයා අවුරුදු 24ක් 25ක් වෙන කැමරොන් ග්‍රීන්. ඉතින් කැමරොන් ග්‍රීන් ගැන මම කලිනොත් වාර්තාවක් ගෙනවා ඔහු ප්‍රසිද්ධිය කියලා තිබ ඔහුට වකු අඩුවල ප්‍රශ්නයක් තියෙනවා කියලා 60ක් විතර වැඩ කරන්නේ ඔය වගේ කතාවක්. එතකොට මේ දෛවෝපගත ක්‍රීඩකයා කියන්නේ පුංචි කාලේ ඉපදුණු දවසේ ඉඳලා තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒව අමතක කරලා මොහු දැන් කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියන එක අපි දන්නවා. එතකොට කැමරොන් ටෙස්ට් තරඟ 24ක් වැඩක් කරලා 1075ක් ලබාගෙන තියෙනවා. ලකුණු 33යි සාමාන්‍ය එක ශතකය අර්ධ ශතක 6යි වාර්තා කරගෙන තිබෙනවා. ටෙස්ට් කඩලු 30කුත් ලබාගෙන තියෙනවා. ඉතින් ඔහුට තමයි මැද පෙළ නැත්නම් ස්මිත්ගේ ස්ථානය බාර වෙන්නට යන්නේ. ඉතින් අනේක වෙනස ඕස්ට්‍රේලියාව සහ ලංකාව වගේ රටවල් වල ඔවුන්ට නිශ්චිත වශයෙන් කියන්නට පුළුවන් ඔවුන්ගේ කණ්ඩායමට එන්නේ කවුද යන්නේ කවුද ස්ථාන මොනවාද ඒවා හරියටම කියන්නට පුළුවන්. හැබැයි ලංකාව වගේ රටවල් වල තියෙන ප්‍රශ්නේ තමයි ඔබ හිතන්නේ දැන් ආරම්භක පිතිකරුවා අපිට ආයි වෙනවා නැත්නම් ආබාධයක් නිසා හරි මොකට හරි ඉවත් වුණාට පස්සේ එතනට ගහන්නේ කවුද කියලා අපිට හරියටම අවසාන දන්නත් තරඟය ආරම්භ කරනකම් අපිට කියා ගන්නට බෑ. ඔබ දන්නවා අවසාන මොහොතේදී පැතුම් නිසංක ආරම්භක පිතිකරණයෙන් ඉවත් වුණා ඔහුගේ උණ රෝගය නිසා. එතකොට අපි මෙහි කතා කරනවා කවුරුත් ප්‍රකාශයක් නිකුත් කරන්නේත් නැහැ බලධාරීන් හරියට කියන්නේත් නැහැ කවුද ගහන්නේ කියලා. එතකොට අපි හිතනවා දැන් ෂෙවොන් ඩැනියල් සංචිතයට ආදේශ කර ආරම්භක පිතිකරුවෙක් නිසා එහෙනම් ඔහු එතන ගහයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් ඇතුලේ ඉන්නවා අය නුවනිඳු වගේ ක්‍රීඩකයෝ ඔහු ගහයි කියලා අපි හිතනවා. හැබැයි එකපාරම තරඟයේ දවසේ ගහන්නේ කුසල් මෙන්ඩිසුයි අවිෂ්ක ප්‍රනාන්දු. ඉතින් කවුරුත් හිතපු නැති එකක් තමයි අවසාන මොහොතේදී සිද්ධ වෙන්නේ. ඉතින් නිශ්චිත වශයෙන් මම හිතන විදිහට එදා උදෑසනවත් ඔවුන් දන්නවද දන්නේ නැහැ කවුරුත් කවුද ගහන්නේ කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මේ ලංකාව වගේ රටවල් වල තියෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තත්ත්වයයි ලංකාවේ ක්‍රිකට් තත්ත්වයයි ඔබට පේනවා ඇති. එහෙම වෙන්නට හේතුව නිවැරදිවම පැහැදිලිවම අපිට පේන්නට තියෙනවා. ඒ කියන්නේ කිසිදු සැලැස්මක් මේ කණ්ඩායම් පස්සේ නැහැ. ඉතින් ස්මිත් කියන්නේ ආරම්භක පිතිකරුවෙක් නෙමෙයි තමයි. හැබැයි ඔවුන් පොඩි අත්හදා බැලීමක් වගේ එකක් කරා ඔබට මතක නම් ඉන්දියානු අවසාන සංචාරයේ 20-20 තරගාවලියේදී ස්මිත් ඕපන් ගැස්සුවා නැත්නම් ආරම්භක පිතිකරුවා විදියට ගැස්සුවා. එතකොට එහෙම ලොකුවට ආරම්භක පිතිකරණයේ යෙදිච්ච ක්‍රීඩකයෙක් නෙමෙයි ස්මිත්. එතනින් වෙන්නේ නැති ඔවුන් බලන්නට ඇත්තේ ඊට පස්සේ ටෙස්ට් කියන්නේ ඔවුන්ගේ ප්‍රබලම ක්‍රීඩාව නැත්නම් අංක එකේ ටෙස්ට් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව කියන්නේ අනිවාර්යයෙන්ම තමයි ශූරයොත්. එතකොට ඔවුන්ට දැන් ප්‍රබල ආරම්භක පිතිකරුවෙක් ඕනි. ඔවුන් හිතන්නට ඇති ස්මිත් එක්ක යනවා කියලා. ඒක හැබැයි අවසාන දවසේ නැත්නම් ටෙස්ට් තරඟය ආරම්භ කරලා ආරම්භ කරන උදෑසන තමයි සාමාන්‍යයෙන් අපිටන් දැනගන්නේ ලංකාවේ එහෙම වුණා නම්. හැබැයි එහෙම එකක් නැහැ. දැන් කොදෙව් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි 17 වෙනිදා ඉඳලා. ටෙස්ට් තරඟ 2යි එක් දින තරඟ 3යි 17-21 ඇඩිලේඩ් වල එකක් තියෙනවා 25-29 ගැබාවල දෙවෙනි තරඟේ තියෙනවා. එතකොට මේ තරඟාවලියට තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඔවුන් දැම්ම සතියකට විතර කලින් කියනවා කවුද අපේ ආරම්භක පිතිකරුවා. එතකොට ආරම්භක පිතිකරුවාට මැදින් යනවා නම් කවුද අපේ මැදපෙළ පිතිකරුවා කියලා ඔවුන් කණ්ඩායම මේ මොහොතම මෙටත් කියලා අවසානයි. අන්න ඒකයි මෙතන තියෙන වෙනස. ඉතින් එතකොට හිතා ගන්නට පුළුවන් ඔවුන්ට ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා.
මොනාද කාටද ආදේශ කරන්න ඕනි ඒ හැම ආදේශයකටම ක්‍රීඩකයෙක් කවුන්ට් ඉන්නවා විකල්ප තියෙනවා එතකොට වගකීම බාර දුන්නාම ඒ ක්‍රීඩකයොත් වගකීම අත්හැරලා නැත්නම් ඔවුන්ගේ ස්ථානය රැක ගන්න ඕන් ඊටම කැපවීමෙන් ඒක කරනවා ඔහේ නිකන් ආතල් එකක් අරගෙන සල්ලි ටිකක් සක්විදාගෙන යන එක නෙමෙයි ඔවුන් කරන්නේ ඔවුන්ට ඒකේ මුදල් ලැබෙනවා ඇති නැත්නම් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන්ට තමයි ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ සාමාන්‍යයෙන් දැන් ඒක පොඩක් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා කියලා හිතන්නට පුළුවන් නමුත් ඒ කාලේ ඉඳලාම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තමයි ලොකු ගෙවීමක් ලබන ක්‍රීඩකයන් බවට පත් වෙලා සිටියේ ඉතින් එහෙනම් ඔවුන්ටත් ලොකු සල්ලියක් හම්බ වෙනවා එනවා සල්ලි හම්බ වෙනවා කියලා ඔවුන්ගේ ඔළුව වෙනස් වෙලාවත් ඔළුව ඉදිමිලාවත් නැත්නම් ආතල් අරගෙනවත් වෙන තැන් වලට ගිහිල්ලවත් නැහැ ඔවුන් මේ සල්ලි වලින් ඔවුන් ජීවත් වෙනවා ඔවුන්ගේ රැකියාව ඔවුන්ගේ වෘත්තිය හරියට කරන නිසා තමයි ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ওই මට්ටමේ තියෙන්නේ ඒකට පරිපාලනයත් ඇත්තටම වගකීමෙන් වැඩ කරනවා ක්‍රීඩකයෝ කියන කට්ටියත් වගකීමෙන් වැඩ කරනවා අනිකුත් ක්‍රීඩා ශිෂ්ටයේ ඔක්කොම වගකීමෙන් වැඩ කරනවා හැබැයි ලංකාව වගේ රටවල් වල නැත්තේ ඒක දිනෙන් දින අද තිබ්බ තත්ත්වයේ හෙට නෑ හෙට තියෙන තත්ත්වය අනිද්දා නැති තත්ත්වයට දියාරු වෙලා දිය වෙලා නැත්තටම නැති වෙලා යන ස්වභාවයක් තමයි අපිට නම් කොච්චර කරත් පේන්න තියෙන්නේ. ඉතින් හරිම කනගාටුයි. ඕනෑ තරම් ලෝකේ උදාහරණ තියෙනවා කොහොමද මේ ක්‍රිකට් උසස් මට්ටමින් පවත්වාගෙන යන්නේ කියලා. හැබැයි ලංකාවේ ඉන්න එක මිනිහෙකුටවත් ඒක ඇත්තටම අපි කියලා වැඩක් නැහැ මේ පරිපාලනයේ ඉහළම ඉන්න පුද්ගලයා කියලා. ක්‍රීඩා සමාජවල ඉන්න ඉහළ පුටුවලට ක්‍රීඩා සමාජවල තනතිලි හදන මිනිස්සු, එතකොට පාසල්වල පුහුණුකරුවෝ, පාසල්වල තීරණ ගන්න මේ ඔක්කොම එකෙක් නෙමෙයි සියලුම දෙනා වග කියන්නට ඕනි අද තත්ත්වයට මේ තත්ත්වයට මොකද ඔවුන් හැමදාම බලන්නේ පටු විදිහට ඔවුන්ගේ කණ්ඩායම ඔවුන්ගේ ක්ලබ් එක නැත්නම් ඔවුන්ගේ මොන මොන හරි ඒ වරප්‍රසාද වලට ජයග්‍රහණ ලබාගෙන එතනින් ඒක ඉවර කරගෙන ඔවුන්ගේ නම උස ගන්න විතරයි අවසානයේදී ජාත්‍යන්තරයට ගියාම මේ සෙට් එක සම්පූර්ණයෙන්ම උගණ්ඩාවටත් එහා කියලා තමයි අවසානයේදී පේන්න දෙන්නේ. ඉතින් ඉවරයි ක්‍රිකට්. ඒ කියන්නේ තව ටික කාලයක් මේක ඇදගෙන යයි. මේ විදිහට ගියොත් තව වසර 5ක් යන්නට කලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තරඟ නැති වෙයි කියලා තමයි පේන්න තියෙන්නේ මේ දුර්වල මට්ටමත් එක්ක. ඉතින් ඔන්න ඕක තමයි වෙනස. කොහොම හරි කොදෙව් තරඟාවලියේ ටෙස්ට් තරඟාවලියේ 17 ආරම්භ වෙනවා 29 අවසන් වන්නේ එක් දින තරඟාවලිය දෙවෙනිදා ඉඳලා 6 වෙනිදා දක්වා තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි 2-4-6. ඉතින් එක් දින සංචිතයට නායකයා බවට පත් කරලා තියෙන්නේ ස්ටීවන් ස්මිත්, උපනායකයා ට්‍රැවිස් හෙඩ් බවට පත් කරලා තියෙනවා පැට් කමින්ස් එක් දින තරඟාවලිය ගහන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.